කොරෝනා වෛරසේ කෝවිඩ් දහනමය වසංගතය රටපුරා බොහොම සීග්‍රෙන් පැතිල්ලා යන අවස්ථාවක විවිධ සමාජ ක්‍රියාකාරකම් ක්‍රීඩා උත්සව විවිධ කටයුතු පුළුවන් තරම් හැකිතා පාලනය කරගන්න වටපිටාවක් තුළ අපේ රටේ ඉතාමත්ම කඩිනමින් දැ මේ එPල් ක්‍රිකට් තරගාවලියයක් සූදානම් කරලා ආරම්භ කිරීමට නියමිතලා තියෙනවා මෙ මාසේ විසි හයවෙෙනදා ඉඳලා මේ හා සම්බන්ධව අපට කර්මුකාරණා ගණනාවක්තේෙනු. එකක් තමයි මේ LP ක්‍රිට් රගවලිය හරහා පිරිිපස් සිතියන අපැහැදිලි දූෂිත තත්ත්වේ. අනිත්කාරණය තමයි මේ LPල් ක්‍රිකට් තරඟාවලිය මේ කොරෝණ අර්බුදය බරපදර ලෙස අපි රට තුළ ගිලගනිමින් ව්‍යාප්තවෙමින් ඉන්න කාලය තුළ මේ මෙවැනි තරගාවලියයක්. සාර්ථකෝ පවත්වන්න පුළුවන්ද එමත් නැත්තන් තවත් එක් කොරෝනා පොකුරක් අපේ රට තුළ ජනිත වෙන්න මේක අවස්ථාවක් සිද්ධ වෙනවද කියන භයනකසාහ බෑඇරුම් කාරණ. මොකද මේ තරගාවලී සඳහා සහභාගෙන් අපේ රටේ අපට ජාතික වස්තුූන් හැටියට සල්කන්න පුළුවන් අපේ රට ඉන්න ක්‍රිට් ක්‍රීඩකව. විද්ධ ගම් ප්‍රදේශෝල විවිධ ජාතික මට්ට මේ ජාත්‍යන්ත්‍ර මට්ටමි දක්ෂ අපේ ක්‍රීඩකය ක්‍රීඩකින් තමයි මේ තරගාවලී සඳහා සම්බන්ධයන්නේ. ඊට අවශේෂයව මාධ්‍ය ආයතන ක්‍රීඩා පුහුණුකරුවන් එහා ක්‍රීඩාවට බැඳිච්ච අපේ ජාතික වස්තුූන් හැටියයට සලකන්න පුළුවන් විශාල පිසක් තම මේ ක්‍රඩා තරංගාවිලි සඳහා හභාගවෙන් ද අපට මේ වෙනකොට අපට ආරංශවෙලා තියෙනවා. රවින්ද්‍රපාල් සිං කියන ක්‍රීඩකයා මේ තරගාවලි සඳහා විදේශය මේරට ලැවිල්ල තියෙන. රවින්ද්‍රපාල් සිං කියන ක්‍රීඩකයා පීසිRර් පරීක්ෂණයේදී කොරුණා. සිව බට පත්වෙලා යනවා එකකට ඔහු මේ වෙන විට හම්බන්තර ප්‍රදේශයේ නිරෝධායන කටයුතුවල නිරත වෙන. ඉති ඒකම තව ද විශේෂයෙන් විධ රටවල්ලොලින් අප ක්‍රකට් තනගාවලිය රහා මාධ්‍යවේදන් සහල්ලාට උපදේශකයින් ක්‍රීඩකයින් විස්තර විචාර්කයින් මේ සියලවාය මේ අපේ රටට එනෝ එකට මේ විවිධ රටවල්ලොලින් ආගමන විගමනයන් තහංචි කරලා තියෙන අවස්ථාව තුළ මේ එන ක්‍රිකට් අරගාවලිය හරහා විදේශ රටවල්ලොලින් මේ එන අය අපිට කොරෝණත් අරගනාවෝත් අපිට තවත් කොරෝණා පොකුරක් අපි රට තුළ නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ ඉතාාවත්න වැඩි එක එක සාධකයක් තම ම මරර් කලින් කියපු. රවින්ද්‍රපාල් සිං කියන විදේශෙන් පැමිනිිච ක්‍රීඩකයා මේ වෙන කොටම හෝවිඩා සාධතයේය කැටියට හඳු නගෙන ඔහු දැන් නිර්ෝධායන කටයුතු සහ ප්‍රතිකාර කටයුතු සඳහා හම්මන්දර ප්‍රදේශයේ හුද කලා කරලා තියෙන. දැන් දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක හර්ෂල් ගිප්ස් කියන හිටපු ක්‍රීඩකයක් දකුණු අප්‍රිකාවෙන් ගුවන්යානයට නගින්නේ විස්තර විචාරකය කැටියට තමයි ඔහු ගුවන්යානයට නගන්නේ හැබැයි අපේ රටට එනකොට ඔහු අපේ රටේ ක්‍රීඩා සමාජයක හුණකරුවක් ැටියට තමයි මේ තරගාවලියයට ඉදිරිපත්වයෙන්නේ මේ මේ තරගාවලිය තියන එක එක අප හැදිලි අවස්ථාවක්.ඒ මේ මේ තරගාවලිය විකාශනය අයිතිය ලබාගත්ත සමාගමඒම අධ්‍ය සමාගම්. එක සත පහක්වත් මේ වෙනුවෙන් ගෙවල නෑ. තක විකාශන අයිතිය ලබාගත්ත ඒ ආයතන සත පහක්ගවලත් නෑ තකට මේ තරගාවලිය අධ්‍යක්ෂරයා හැටියට නම්ර තියනෙන පුද්ගලයා අපේ රටේ ක්‍රිකට් තරග පාවාදීම හා සම්බන්ධව බරපතල චෝදනා ලබපු පුද්ගලි එතකොට ඔය හර්ෂල් ගිප්ස් කියන ක්‍රීඩකයවගේඇයි දකුණු අප්‍රකාණු ක්‍රීඩකයෝ එහෙ අපේ රට එන්නේ විස්තර විචාරකය හැකිට ඔවුන් අපේ රටාවට පසේ මෙහ ක්‍රිකට් කන්නායමක පුහුණුකරුවෙක් බවට පත්වෙනවා. එතකොට අර්මමකිව රවෙන්ද්‍ර පාල් සිංක කියන ඒ ක්‍රීඩකයා මෙහටපුහාම කොරෝණ ආසාධිතය බව තහවරුවෙනු. ති මේ හා සම්බන්ධව. විශේෂයෙන් මේ කොරුණ අර්බුදය සහිත කාල සීමාවක් තුළ. අපේ රටට මේ තරගාාවලියෙන් ඇතිවෙන ප්‍රධානම අවධානමක් තියෙනවා කොරෝනා වසංගතය මේ සියල්ලට ආසාධනයවෙයි කියන බය. මේ තරගාවලිය හරහා නැවතත් කොරෝණ පොකුරක් බිහිවිය හැකියයි කියන බය. ඒ සමගම අ රෝමය ගිනි ගනිෙද්ද නීරෝ වීනාවාදනය කලාා වගේ මේ කොරෝනා ගිනිදල් අස්සේ, මේ කොරෝනා අර්බුද අස්සේ. රෝනා හැදුණු ක්‍රීඩකයින් පිට රටින් අප රටට එන පැමිණමින්ටයන වෙලාවක මේක පිළි පස්සිතියෙන්න රහසිගත ගවසුම්සාහ ඒ මුදල් අක්‍රමිකතාව යන්සා ඒ චෝදනා පිළිබඳව අපිසාර කිරිමත්වෙන්න ඕන ද එන්සා අපි විශේෂයෙන්. ක්‍රිකට් පොලින් ලෝකය තුළ නමක් රන්ද වගත්ත නමක් අරගෙන ගිය රටක් හැටියට කරුණා කරලා මේ ලංකා ප්‍රීමියල් ප්‍රපීමිය ලීක් තරඟාවලිය තුළ මේ අප හැදි තත්වයන්න ඔොල්ට වහාම පි අවශ්‍ය වෙන පියවර ගන්න කියන අපි විශේෂෙන් ඉල්ලා සිටිනො. හිටපු ක්‍රිට් ක්‍රඩකෙක්වන ර්ෝරහනතුන්ග මැතිතුමා බර්තමාන ක්‍රීලා ඇමතිවරයා ඇවෙත. මේ වෙනකොට යොමු කරලා තියෙන ඒ ලිපිහෙහි අඩගු කරුණසඳ කිසිම පිළිතු රක්ලබාදීලන්න නැහැ. මේතරගාවලයේ විනිවිධ භාවය වෙනුවෙන්. ඒ සඳහා අවශ්‍යයන පියවර කඩිනමෙන් ගන්න කියලත් අපි මේ අවස්ථාවදයක් පිල්ලා සිටිලවා. මෙවැනි උණුසුම්පුවත් විඩිය. හටත් කලින් තෙන පතා දැනගන්න බෙල් සල්කුණ ඔබා lල් බ्रකන් සබස්கி්‍රाइप කරන්න